එතකොට දැන් අපි ස්කන්ධය ගැන කරනකොට රූපස්කන්ධය ගැන කරනවා. රූපස්කන්ධයන්ගේ අත්‍යරූපං උපාදා කියන ටිකයි මේ පුරවන්නේ නේද? උපාදා රූපය කියන එකෙන් අපි වස්තු ටික කතා කළා, ආරම්මන රූප ටික කතා කළා. තව තියෙනවා කතා කරන්න. කතමන්තං රූපං පුරුෂේන්ද්‍රියං. කතමන්තං රූපං ඉත්තේන්ද්‍රියං, කතමන්තං රූපං පුරුෂේන්ද්‍රියං. මේ දෙකම ගමු එක වගේ හිතා. එතකොට යං ඉත්‍යා ඉත්‍ති ලිංගං ඉත්‍ති නිමිත්තං ඉත්‍ති කුත්තං ඉත්‍තිකේ ආකප්පෝ ඉත්තත්තං ඉත්‍ති භව ඉදං ඉත්‍ති රූපං. යම් කරුණකින් ස්ත්‍රිය පිළිබඳ ස්ත්‍රී සටහන, ස්ත්‍රී ලක්ෂණ, ස්ත්‍රී ක්‍රියා, ස්ත්‍රී ආකල්ප, ස්ත්‍රීත්වය, ස්ත්‍රී භාවය වේද මේ ස්ත්‍රී ඉන්ද්‍රිය රූපය. එතකොට ඒක මහා භූත වගේ ද්‍රව්‍යමය ස්වභාවයෙන් දකින්න එපා. ස්ත්‍රියයි කියලා ලෝකෙට හඳුනා ගන්න තියෙන ස්වභාව තියෙනවනේ. ආකල්ප, ක්‍රියා, හැසිරීම්, කතාබහ, අන්න ඒ වගේ ගති ටික තමයි මෙතනදි සියුම් රූප කියලා කියන්නේ. ඒක මනෝ විඥානයේ විඤ්ඤාණය. ඈ දැන් අපි නිකන් කෙනෙක් හැතරනකොට මොකද නිකන් ගැහෙනෙක් වගේ කියලා නිකන් කියන්නේ. අර ඒ ගතිය බලලා දැන් ඒක හම්මස්ලේන හරෝලින් දකින්න බෑනේ. අන්න ඒ වගේ. එතකොට මෙන්න අන්නේ ස්වභාවය තමයි දැන් ඉන්ද්‍රිය රූපේ. එතකොට ඒ රූපය ධම්මායතනේ පරියය පන්නයි කියන්නේ හිතෙන් තමයි මේ ගතිය හදන්නේ. මේ ස්වභාවය හැදිලා තියෙන්නේ හිතේ. තේරුණාද? එතකොට ඊගාවට ඒ ගතිය නිසා රාසි වෙච්ච රූපයේ මිසක මේ පේන්න තියෙන්නේ ඉත්ති රූපයේ, පුරුෂ රූපයේ කියන ඉත්ත්‍ින්ද්‍රිය, පුරුෂින්ද්‍රිය කියන රූප පේන්නේ නැහැ. මනෝ විඥාන විඤ්ඤාය රූපයක් මිසක කවදාවත් මේ චක්කු විඥාන විඤ්ඤාය වෙන්නේ නැහැ. එතකොට ඒකයි මේ. එතකොට ඉත්ති ඉන්ද්‍රිය, පුරුෂ ඉන්ද්‍රිය කියනකොට මේ රූපය ගැන කියනකොට දත යුතුයි නුවණින් දැක්ක ස්වභාවය. අපි කියමු පිරිමියෙක් වගේ කියලා හිතන්න පුළුවන් ගතිය තියෙනවනේ. ගති ටික. එතකොට මේ ස්ත්‍රියක් වගේ කියන ගති. ඒ ගතිය හැම වෙලාවෙම යෙදිලා තියෙන්නේ, හැදිලා තියෙන්නේ හිතන එක. ඒකයි ඒ රූපේ ධම්මායතනේ පරියාපන්න රූප කියලා කියන්නේ. ඒකට කියන ඉත්තිංගේ. යන් තේසන් රූපී ධම්ම රූපීනම් ධම්මානම් ආයුටිති යපන යාපන ඉරියාපන. එතකොට ජීවිතේන්ද්‍රිය කියලා කියන්නේ මේ රූපී ධර්මයන්ගේ ආයුෂයක් තියෙනවා. පැවැත්මක් තියෙන මේ රූපේ ජීවත් වෙන කම දකින්නේ ජීවිතින්ද්‍රිය කියලා. ජීවිතින්ද්‍රිය රූපේ කියලා. රූපේ පවතින ගතිය, නොබිඳෙන ගතියෙන්, ආයතන ටික පවතින ගතියෙන් දකින්නේ ජීවිතින්ද්‍රිය කියලා. ඊට පස්සේ විඤ්ඤාති රූප කියලා කියන්නේ කුසල සිත් ඇත්තුහුගේ හෝ අකුසල සිත් ඇත්තුහුගේ, අව්‍යාකෘත සිත් ඇත්තුහුගේ හෝ ඉදිරියට යන්න හොගේ, පෙරලා එන්න හොගේ හෝ ඍජුව බලන්න හොගේ, හාත්පස බලන්න හොගේ හෝ සන්ධි හකුලවන්නේ හෝ දිගහරින්නේ හෝ ශරීරය පිළිබඳ යම් තදකිරීමක්, බලවත් තදකිරීමක්, තද කළ බවක්, විඤ්ඤාපනය, විඤ්ඤාපන ආකාරයක් වේද මේ කාය විඤ්ඤප්ති රූපය. එතකොට කාය විඤ්ඤප්ති රූපය තමයි විඤ්ඤප්ති කියන හඟවනවා. ඒ රූපය තමයි කයෙන් කරන ක්‍රියාව. කය එහෙට මෙහෙට කරන්න පුළුවන් කම හඳුන්වන රූපයට කියනවා කාය විඤ්ඤප්ති රූපය කියලා. කාය විඤ්ඤප්ති රූපේ මේ කය නෙමෙයි, මේ කාය විඤ්ඤප්ති රූපය නිසා තමයි අත වනනවා කියන කම. ඈ එතකොට යනවා එනවා, අතපය හකුලනවා කියන මේ කාරණා වෙන්නේ හිතේ කාය විඤ්ඤප්ති රූපය ඉපදුනහම මේ වාත්‍ය උදව් කරගෙන තමයි කරන්නේ. එතකොට විඤ්ඤප්ති රූපය කියලා කියනවා ඒකට කයෙන් යමක් කිරීමේ හැකියාව දකින්න විඤ්ඤප්ති රූපය කියලා. ආපහු විඤ්ඤප්ති රූපය කියලා අමුතුවෙන් එකක් දකින්න එපා. යෑන් ඒම් සතර මහා ධාතු රූපයත් මේ වායු ධාතුෙන් සෙල වෙනකොට සෙල වෙන ඒ වගේ.
යෑමේ මේ විඤ්ඤාපනේ අපි දැන් කෙනෙකුට මෙහෙම අඬ ගහනවා කියනකොට කයින් අපි වචනෙන් නොකිය කයින් හඟවන්න පුළුවන් මේ වගේ. එතකොට මේ කය එහාට මෙහාට ගෙනියන්න පුළුවන් ගතිය. එතකොට තද කරනවා, ඕබනවා, බුරු කරනවා කියලා අතින් පයින් ඔය කරන ගතිය මේ ඔක්කොම විඤ්ඤාති රූපේ නිසයි වෙන්නේ. කයින් කරන දේවල්. වචී විඤ්ඤාති කියලා කියන්නේ වචනයක්, තෙපුලක්, ව්‍යාකරණ වාක්‍ය භේදයක්, උද්ධීරණය, ഘോഷය, ഘോഷ කර්මයක්, වාක් සංඛ්‍යාත, වාක් භේදයක් වේද මේ වචනය. එතකොට වචී විඤ්ඤාති කියනකොට වචනය කියනකොට දැන් මේ කතා කරන වචනේ තේරෙන ගතියෙන් වචන කියලා දකින්න එපා. වචන කතා කරන ස්වභාවය, වචන කතා කරන්න පුළුවන් හැඟීම ස්වභාවයේ දතු යුති වචී විඤ්ඤාති රූපේ කියලා. ඊට පස්සේ එතකොට සාමාන්‍ය බොළුවන්ට වචී විඤ්ඤාති රූපේ නැද්ද? නෑ නෑ, යාට වචන කතා කරන්න බෑ. කයි අතින් පයින් ගන්න. කයි විඤ්ඤාති තියෙනවා. වචන කතා ගන්න. බොක් ගන්න. ඒක වචන කතා කිරීමක් තියෙනවා. කර්ම සකස් වෙන. මොකද එතන මේ වචී සංඛාරයේ වෙන නිසා විතක් වෙච්චාර. වචී විඤ්ඤාති රූපේ නැති උනට වචී සංඛාරයේද? තව කෙනෙකුට කියන්න ඕනේ සිද්ධිය විතක් කළා විචාරන්න පුළුවන් යාට. ඒ නිසා වචී සංඛාරයේ එකක්. වචී රූපේ මේ රූපේනේ මේ කියන්නේ. රූපය කියන්නේ මෙහෙම සද්දෙට ඇහෙන ගතියට. ඒක වෙන්නේ ඉස්සෙල්ලා වචනය ගැන තියෙන මුල තියෙන වචී සංඛාරයේ එදෙන. ඒක වචී සංඛාරයේ වචීද වචී සංඛාරයේ වචීද වචී සංඛාරද කියලා යමක ප්‍රකරණය බෙදලා වචී සංඛාරයේ වචී සංඛාරයේ වචනය නෙමෙයි. වචනේ වචනේ වචී සංඛාරය නෝය කියලා මේ දෙක බෙදලා පෙන්වනවානේ. බෙදලා පෙන්වන්නේ ওই නිසයි. ඒත් දැන් මේ වචනේ නැතුව වචී සංඛාරය තියෙන්න කියලා. හැබැයි වචී සංඛාරය නැතුව වචනේ නැහැ. ඒ වගේ. කෙතෙන්දි වචී සංඛාරයේ යෙදෙන්න පුළුවන්. ඊගදන් කාය සංඛාරයේ කය නෙමෙයි. මේ විඤ්ඤාති රූප කාය සංකාරය එහෙම නෙමෙයි. විඤ්ඤාති රූපයේ උපදිනවා කියන්නේ කයේ මොනවා හරි ක්‍රියාවක් කරනවා කියන්නේ විඤ්ඤාති රූපය. එහෙම නැතු නිකම්ම කය තියෙනවා එකට නෙමෙයි. ඊට පස්සේ ආකාශ ධාතු රූපය කියලා කියනකොට යම් ආකාශයක් ආකාශ ගතය නුගටි හැකි. අගයක් අග ගතයක් විවරයක් විවර ගතයක් සතර මහා භූතයන් විසින් නොපහස්නා ලදියෙක් වේද මේ ආකාශ ධාතුවයි. ආකාශ ධාතුව කියලා කියන්නේ හිස් බව බව කියන එක. එතකොට කොහොමද ඒ ආකාශ ධාතුව නිසා තමයි අපිට ඉඳ නිසා තමයි එහාට යන්න පුළුවන්, මෙහාට යන්න පුළුවන්, හොලවන්න පුළුවන්, කෑලි කඩන්න පුළුවන්, වෙන් කරන්න පුළුවන් කම තියෙන්නේ. මොකද අවකාශ ධාතුවේ සතර මහා ධාතුව රාශි වෙලා තියෙනවා. නමුත් සතර මහා ධාතුව කියන්නේ අවකාශ ධාතුව නෙමෙයි. හැබැයි මේ ඒ හිස් බව විවරයේ තුල හැම වෙලෙම පිරීලා තියෙනවා. කිසිම වෙලාවක හිස් බවකින් නැහැ. එතකොට ඒ හිස් බව ඒ පිරීම එක එක මට්ටමින් දතේ. දැන් මේ රළු රූප මට්ටමේ පිරුණු පිරීලා තියෙනවා මෙතන. මේ මට්ටමේට හිස් වගේ අවකාශයේ තේරෙනකොට එතන හිස් නැහැ. ඒ මට්ටමට අවකාශයේ තේරෙනකොට එතන යථාර්ථයේ හිස් නැහැ. ඒක සියුම් මට්ටමේ පිළිලා රූප කලාපවලින් පිළි. ඒ මට්ටම තව ටිකක් සියුම් බැලුවොත් ඒක සියුම් මට්ටමක පිළිලා. මේ වගේ ඒකයි යම් වෙලාවක හිස්ම හිස් රික්තයක් කොයි වෙලාවක හරි ඇති වුණොත් මේ මහ විලාසයක් ලෝකෙ තුල වෙන්නේ. අර දැන් ඔය අපි කියමුකෝ නියස්ටි බෝම්බ තියෙන්නේ හදන්නේ. ඒ කියන්නේ නියස්ටික් බෝම්බ වල දි වෙන්නේ මේ අවකාශ ධාතුවේ තියෙන රූප කලාප වල පරමාණුයේ තියෙන නියස්ටි බිඳිනවා. බිඳහම හිස්තනක් හැදෙනවා. මේ කිසිම රූප කලාපයක් නැති හිස්ම හිස් අවකාශයක් හැදෙනවා.
ඊට පස්සේ ඒ චූටි අවකාශයේ පුරවන්න මේ වස්තු ඔක්කොම කඩලා ගන්නවා. වේගෙන් මේ තියෙන ඒවා ගොඩ නැගිලි මිනිස්සු කියලා නෑ, මේවා එක ශණයෙන් එක නිමිත්තකින් ගත්ත හැකි. හිස්තැනක් ඇති වුණොත් කොහේ හරි මේ අවකාශයේ මේවා ඔක්කොම කඩලා ගන්නවා. ඒකයි දැන් මුළු ලෝකෙම විශාල මේ හිඩතක් ඇති කරන්න පුළුවන් මේ ලෝකෙම කඩලා ගත්ත හැකි ඒක පුරවන්න. ඒ වගේ එතකොට රිත්තේ කියන එක අවකාශය. එතකොට මෙතින්දි අවකාශය කියන එක දත යුතුයි ඒ මට්ටම් වලට. දැන් අපිට සාපේක්ෂව මේ මට්ටමේ රූප වලට මේ මට්ටම අවකාශය තියෙනවා හිස් බව ඉද. ඒ නිසායි අපිට එහාට මෙහාට යන්න පුළුවන්. තේරෙනවද? ඒ වගේ එක එක මට්ටමට අවකාශය කියන එක දත යුතුයි. තව පැත්තකින් ගත්තාම ඔය අවකාශය දෙකට බෙදලා අපි කතා කරන රූපය කියන්නේ දැන් ආධ්‍යාත්මික අවකාශ නාසයේ මුඛයේ මේ වගේ කන් සිදුරු වගේ දේවල් ගත්තා මේ ඉඩ අවකාශ. වාතයට යන්න පුළුවන්, හුස්ම පාරට යන්න පුළුවන්, තව යමකට පිවිසෙන්න පුළුවන් ඉඩ අවකාශ. ඔව්. එතකොට අවකාශ ධාතු දැන් අපි දත යුත්තේ අපේ මට්ටමට. අවකාශය කියනකොට ඉඩ කියනකොට දත යුතුයි මේ මේ රළු රූප මට්ටමට. මේ දැන් අර අපි කතා කරන ද හාලටයක් දැම්මහම පිඟිනවා කියලා කියන්නේ ඒක ඇතුලේ තියෙන හිස් බව ඉඩ අවකාශ නිසා. ඉතින් එහෙම ඒක ඇතුලේ හිස් බවක් ඉඩක් අවකාශයක් නොතිබුණා නම් ඒක පෙඟෙන්න විදිහක් නෑ, වතුර යන්න විදිහක් නෑ ඒක ඇතුළට. එතකොට ඒක එහෙම වුණොත් කඩන්න බෑ. හාලටේ කියන එක අවකාශ ධාතුව තුල රූපකලාප කලාප රාශි වල හැදිච්ච නිසා ඒක වෙන් කරන්න පුළුවන්. මේ ඕනම දෙයක් අවකාශ ධාතුව තුල රාශි වල තියෙන නිසා වෙන් කරන්න පුළුවන්. එහෙම රාශි අවකාශය කියලා එකක් නැතිනම් මේ ඔක්කොම වස්තුන් එකට ඇවිල්ලා තියෙනවා. ආයෙ වෙන් කරන්න එහෙම යෑමක් එහෙම කියලා එහෙම මොකුත් නැහැ. ඒත් අවකාශය තියෙනවා. ඒක කඩන්න පුළුවන්. යකඩ ගුලියක් වගේ එකක්වත් අවකාශ ධාතු නැත්තම් කපන්න බෑ, වෙන් කරන්නවත් බෑ. යකඩ ගුලියක් නෙවෙයි ලෝකෙ තියෙන මේ වුණ එක කපන්න පුළුවන්. ඒ කියන්නේ ඒ එහෙන අවකාශ ධාතු තුල රාශි විල තියෙනවා මිසක ඒක අවකාශය නෙවෙයි. ඒ යකඩ ගුලියක් උනත් කපන්න පුළුවන්. උණු කරන්න පුළුවන්. වක් කරන්න පුළුවන්. ඈ? දීමන්ති කපන්න පුළුවන්. දීමන්ති කපන්න පුළුවන් මොකද? තවත් දීමන්තියකින් විතරයි. දීමන්තිය කපන්න බැහැ. වෙන එකකින් ආපහු දීමන්තිය තුන විතරයි. කියන්නේ ඒකේ අවකාශය අඩුයි. අවකාශය අඩුද? නෑ, අඩු වැඩි කතාවක් නෑ. මොකකින් හරි කපන්න පුළුවන්. ඒකේ පටිවි ගතිය වැඩි ඇති. ඒකයි අවකාශය අඩු ගම නෙවෙයි. අවකාශය වෙනසක් වෙන්න බෑ. සතර මහා ධාතුන්ගේ සංයෝජනේ බලවත් ඇති. ඒ අවකාශය අඩු වැඩි කමක් නෑ. සතර මහා ධාතුයේ නම් අඩු වැඩිකම පනවන්න පුළුවන්. ඊට පස්සේ ඒ රූපයගේ ලහුතා රූපය. ලහුතා රූපය කියලා කියන්නේ සැහැල්ලු බව. දැන් අපි කියමු මේ අපි කෙනා කෙනාගේ ශරීරය ගත්තාම කිලෝ 50යි 60යි 100යි. නමුත් මේ ලහුතර රූපය නිසා කයේ බර දැනෙන්නේ අරගෙන යන්න පුළුවන් වහා පෙරලෙන ගතියෙන් යුක්තයි. දැන් සිමෙන්ති කුට්ටියක් වගේ එකක් කිලෝ 50 කරට ගත්තොත් කොච්චර බරක් දැනෙනවද? තමන්ට මේ උඩ පයින්ද ගියෝ මේ කිලෝ 50 මුස්සන මේ කිලෝ 50ක් බරයි නා. උඩ පයින්නවා කියලා කියන්නේ අපි දැන් මේ කිලෝ 50 න උඩ දැන් තමන්ට තේරෙනවද එහෙම බරක්? එතකොට අපි මේ අරගෙන යනවා කියලා කියන්නේ 50යි 100යි දැන් අලියෙක් ගන්න. අලියාගේ ශරීරය කොච්චර බරද? කිරුවත් එහෙම තුන් තුන හතරක්වත් ඇති. ඒ සතට ඒක බරක් නෑ. ඒ සිතේ ඒ කර්මජ රූපයක් ලහුතා රූපිය තියෙන නිසා නිබරව ඒක එහාට මෙහාට අරගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඒ ගතියෙන් දති යුතුයි ලහුතා රූපය කියන්නේ කය නිබරව වැටෙන ගතිය. කයේ බර ගතිය තමන්ට නොදැනි කිලෝ 50ක් 60ක් 100ක් තියෙන ශරීරයක කිලෝ 50 60 100 තමන්ට තේරෙන්නේ නැතුව යහුව කය එහෙම එහෙ කරන්න පුළුවන්. වහා පෙරලෙන ස්වභාවයේ පවතින ගතිය දකින්ද මේකයේ ලහුතා රූපේ කියලා.
ඒ ලහුතා රූපයේ රූපය නිසායි ලහුතා කියන කම නිසායි මේ ශරීරයේ නිබරව පවත්වන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ මුදිතා රූපය කියලා කියන්නේ ශරීරයේ මෘදු මෘදු බව. බොහොම සිනිඳුයි කියලා හිතෙන්නේ. දැන් අපිට මේ ශරීරය අත ගැහවහම මේ ගල් ගෙඩියක් උබනවා වගේ නැතුව මේ එබෙන ගතියට එහෙම තියෙන ගතිය දකින්න මුදුකම මුදු බව මුදිතා කියන රූපයයි ඒ ලක්ෂණය දකින්න මුදිතා රූපය. එහෙම උබනකොට එබෙන අල්ලනකොට නිකන් අර පංචකක් වගේ තියෙන ගතිය මේ කළු ගලක් අල්ලනවා වගේ නැතුව මේ ශරීරයේ තියෙන්න පුළුවන් ගතිය හැකියාව තියෙන නිසාම. ඔව් ඒ හැකියාව හඳුන්වනවා මොකද මුදිතා රූපය. ඒක දැන් මේවා කර්මජ රූප කියන දැන් කෙනෙක් විඥානය නිරුද්ධ වුණොත් පැය 4ක් 5ක් ගියාම මේ සම්පූර්ණ ඔබණ්ඩ බෑ. එබෙන්නේ නැහැ. සම්පූර්ණ මේ කළු ගලක් ඔබනවා වගේම තමයි. ලී කොටයක් ඔබනවා වගේ තමයි එබෙන්නේ. හිත තියෙනකන් තමයි මේ මුදුකම හැදිලා තියෙන්නේ. හිත තියෙනකන් තමයි මේ සැහැල්ලු බව කියන එක තියෙන්නේ. ඒ වගේ මුදිතා. එතකොට ඒකෙන් දකින්න ඕනේ ඒ විදිහට මුදිතා කියන රූපය. ඊට පස්සේ කම්මඤ්ඤතා රූපය. කම්මඤ්ඤතා රූපය කියලා කියන්නේ කර්මන්නේ බව. මේ අත පය නමන්න පුළුවන් ගතිය. නමන එක විඤ්ඤාප්ති රූපය. නමන්න පුළුවන්කම කියන දැන් මරිච්ච නිහයක් ගත්තාම මේ අතපයම නමන්න බෑනේ. කටකට ගාලා කඩලා ගහලානේ නමන්නේ. නමුත් එහෙම නැතිව නමන්න පුළුවන්කම මේ කම්පෙත්තක් වුණා නමන්න පුළුවන්කම මේ ශරීරේ මේ කර්මන්නේ බව දකින්න. කර්මන්නේ ගතිය නිසා එහෙම කරන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ උපචය රූපේ. උපචය කියලා කියන්නේ ආයතනයන්ගේ යම් ඉපදීමක් වෙනම් ඒ රූපයගේ උපචය. මේ ආයතනයන්ගේ ඉපදීම රූපය. පසුව පසුව එන රූපකලාප මුලින් මුලින් හටගත් එකක ආපෝහපෝ රැස් වේ නම් උපචේ වේ නම් ඒ රූපෙට කියන උපචේ රූපය කියලා. මේ ඇහැ කන දිව නාසය ශරීරය මේවා කියන උපචේ රූප කියලා. උපචේ රූපය අපි මෙහෙම කිව්වොත් දැන් මේ පහනක තෙල් තිරේ තියෙනවා. ඉස්සෙල්ලාම අපි ගිනිකූරක් ගහලා දැල්ල පත්තු කරන මොහොත ගන්න පහන පත්තු කරන අවස්ථාව හටගත්ත ප්‍රථම දැල්ලට කියන උපචේ රූපය කියලා. පසුව පසුව තෙලුත් ඉරෙද්ද ඇවිලා ඒ දැල්ලම පවත්වන එක තමයි සන්තති රූපය කියන්නේ. උපචේ තුල නැවත නැවත පැවතීම සන්තතිය. යමක ඉස්සෙල්ලාම ආයතනයන්ගේ හටගන්න බව තියෙනවා නම් මේකට කියන උපචේ රූපය කියලා. ඊට පස්සේ සන්තති කියලා කියන්නේ උපචය තුල නැවත නැවත රැස් වෙන පවතින ගතියක් වෙයි නම් සන්තති කියනවා. එතකොට උපචය වශයෙන් හටගත්ත මේ ඇහැ ආහාරයේ කනබුන ආහාරය නිසා නැවත නැවත පත්තු වෙන නිසා මේ සන්තතියක් ඇතිවෙ වෙනවා. මුලින්ම හටගත්ත පහන් දැල්ල නැවත නැවත තෙලුත් ඉරේ දෙවි දෙවි ඒ සිද්ධියම වෙන නිසා පහන පත් වෙනවා කියලා සන්තතියක් අහු වෙනවා. එතකොට උපචේ සන්තති කියන ධර්මතාව දෙකකුත් මේ රූපේ තියෙනවා. මුලින්ම කාරණාව නොලබුනම සන්තතියක් ලැබෙනවා. එතකොට සන්තතිය කියන එක පවතින්නේ උපචේ තුලයි. ඒ නිසා මුලින්ම ඉපදින ලක්ෂණය දැක්විය යුතු උපචය ඒකෙදි මේ පසුව පසුව උපදින ධර්මයේ උපචේට යන නිසා රැස්වීමට යන වන යම් තැනක යම් දේක යමක් නිසා ඒ මුල් ප්‍රകൃතියට කියන මොකද උපචය කියලා. පසුව පසුව ඇතිවීම වශයෙන් පවතින ලක්ෂණයට කියන සන්තති කියලා. සන්තති රූපය. ඊට පස්සේ ජරතා රූපය. රූපස්ස ජරා ජීර්ණතා කණ්ඩිච්චම් පාලිච්චම් වලිතිච්චතා ආයුන සංඝාන ඉන්ද්‍රයන්ම් පරිපවකෝ ඉදන්තන් රූපන් රූපස්ස ජරතා. ජරතා රූපය කියන්නේ දිරණ බව. අපි කියමු දැන් ගහක තියෙන කොළයක් ඉදෙනවා කියලා කියන. එතන තියෙන තේජෝ ධාතුව වැඩි වෙනවා. තේජෝ ධාතුව නිසායි ඉදෙනවා කියන්නේ. එතකොට මේ තේජෝ ධාතුව නිසා ඒ කොළය මේරීමටපත් වෙනකොට ඒ
තේජෝ දහතුව නිසා ඒ පත්වෙන මේරීමට පත්වෙන ලක්ෂණය හඳුන්වනවා දිරනවා කියලා. ජරතා කියලා. දිරනවා කියන ලක්ෂණයෙන් හඳුන්වනවා. එක එක සතර මහා ධාතුවේ එක එක ආකාරවලට වෙන ලක්ෂණ. චිත්තචෛසික රූප කියන ධර්මතාවයේ එක එක විදිහට යෙදෙනකොට එක එක විදිහට හඳුන්වන ලක්ෂණ මේ රූප. ජරතා රූපය. එතකොට දිරනවා කියලා කියන්නේ තේජෝ දහතුව මුහු කරනවා. ඒකයි. දැන් ගෙඩියක් ඉදෙනවා කියලා කියන්නේ තේජෝ දහතුව මුහු කරනවා ඒකේ. තේජෝ දහතුවේ ලක්ෂණයයි. තේජෝ දහතුවේ ගුණාත්මක බව වැඩි වෙනවා එතන. එතකොට ඒ ලක්ෂණය අපි හඳුන්වනවා තිරනවා කියලා. දිරනවා කියන ලක්ෂණයක් තියෙන හින්දායි අපිට ලෝක ජීවත් වෙන්න පුළුවන්. ඔය ගෙඩි දෙනවා කියේ අපි කන්නේ. ඒ කියන්නේ මේ දිරනවා ජරා කියන ලක්ෂණය පරිහරණය කරන්නේ. මේ පැත්තට කැමති. ඔව්. අනිත් පැත්තට කැමති. එතකොට ජරා ධර්මයටයි කැමති අපි ගෙඩියක් ඉදිරියට කැමති කියන්නේ. මොකද ගහක ගෙඩියක් ඉදෙනවා වගේ එකක් තමයි මේ කෙස් තැහෙනවා හැම රැලි වැටෙනවා කියන එක කෙස් ඉදෙනවනේ. ඒ ජරා. ඒ ජරාවට කැමති නම් මේ ජරාවට කැමති. ඒකයි. එතකොට ඒ ජරතා රූපය. එතකොට රූපස්ස කයෝ වයෝ බේදෝ පරිබේදෝ අනිච්චතා අන්තර්ධන නිදන් රූපං අනිච්චතා. අනිච්චතා කියලා කියනවා. අනිච්චතා කියලා කියනවා මොකද්ද? රූපයගේ කය බවක් වය බවක් බේදයක් අතුරුදහන් වෙන ගතියකට තියෙන අනිත්‍යයි කියලා. ඒ කියන්නේ රූපේ ප්‍රථම ස්වභාවය හැම වෙලාවෙම වෙනස් කරන ලක්ෂණින් දතිය යුතුයි. විපරිණාම ලක්ෂණින් දතිය යුතුයි අනිත්‍යයි. දැන් අපි කියමුකෝ අනිත්‍යයි කියන එකෙන් වෙනස් වෙනවා රූපේ තියෙන ස්වභාවය අතුරුදහන් වෙනවා හැම වෙලාවෙම. එතකොට ලෝකෙ කිසිම දෙයක් නැති වෙනව නෙමෙයි ධාතුව. දැන් මේ කෝප්පේ කැඩිලා බිඳුණා. කෝප්පේ නැති වුණා කියලා කියනකොට මේ කෝප්පේ කීපේ අතුරුදහන් වුණා, අනිත්‍ය වුණා. ඊට පස්සේ ඒකේ අදාළ සතර මහා ධාතු ද්‍රව්‍යයන් වෙන ආකාරයකට පරිවර්තනය වෙනවා. එතකොට ඒ වගේ. එතකොට හැම වෙලේම මේ තියෙන මට්ටම වෙනස් වෙනවා. විපරිණාම වෙනවා. ඒ වෙනස් වෙන විපරිණාම වෙන ලක්ෂණයට කියනවා අනිත්‍යයි කියලා. හැම වෙලාවෙම දැන් ඉඳගෙන ඉන්නවා කිව්වහම මේ ලක්ෂණය වෙනස් වෙනවා. දැන් හිතගත්තා කියන්නේ අර ලක්ෂණය වෙනස් වෙනවා. අන්න ඒ වගේ. ඊට පස්සේ කතමන්තන් රූපං කබලින්කාරෝ ආහාරෝ. ඒ කියන්නේ කබලින්කාහාරය කියලා කියන්නේ ඕදන කුම්මාංශ සත්තු සත්තු මච්චා සත්තු මච්චා මංසං කීරං දදින් සප්පි නවනිත තේලම් මදුපානින් කියලා තව ඒ වගේ තියෙනවනේ. ඒ කියන්නේ බත් කුම්මාස කියන මොනවද? පිටු වගේ. පිටු. පිටු. එතකොට මාළු මස් කිරි. එතකොට දී ගිතෙල් වෙඬරු තෙල් මී පැණි කියලා මේ වගේ තව යම් දේවල් තියෙනවා නම් මෙන්න මේවා තමයි. මොකද්ද? ඒ කියන්නේ පෙන්නනවා යම්වා පනම්පි අත්ති රූප යම් යම්මි ජනපදේ තේතන් තේත සත්තානං මුඛ සික්ඛායන් දන්ත විධානං ගේලජ්ජරණීයං කුච්චිවිම්භනං යායන් ඕජාය සත්තා යාපෙන්ති. තවද ඒ සත් තවද යම් යම් ජනපදවල ඒ පළාත්වල ඒ රටවල්වල ජනපදවල ඒ සත්‍යයන් විසින් කටින් කඩලා කටින් කෑ යුතු, දතින් විකිය යුතු, ගෙලෙන් ගිලිය යුතු. එතකොට ආහාර වැටල කුසේ ඉඩක් තියෙනවනම් ඒක පුරවන්න පුළුවන් කියලා කියනවා නම් දාලා කුසට අන්න මේකට කියනවා කබලින්ක ආහාරය කියලා. යම් ඕජාවකින් සත්වයා යැපෙත්නම් එබඳු අන්‍ය රූපයෝ ඇද්ද. එතකොට මේ කබලින්ක ආහාරය ඇයි සුකුම රූපයකට දාන්නේ? මේ කබලින්ක ආහාරය කියනකොට ওই විදිහට දාන්නේ ওই මැෂින් එකට දාන්නේ. මොකද ඌ ওই ආහාරයෙන් නෙමෙයි යැපෙන්නේ සත්වයා. ඕජාවකින් යැපෙන එකයි
යම් ඕජාවකින් සත්වයේ යෙපෙත්නම් එබඳු අන්‍යෝ රූපය ඇද්ද. එතකොට ඒ ඕජාව ගන්න දැන් උක්දඬු මැෂින් එකට දාන්නේ උක්දඬු ඕනෙ හින්දා නෙමෙයිනේ. ඒකේ යුස ටික ගන්න ඕනෙ හින්දා නෙමෙයි කියලා. ඊට පස්සේ යුසෙන්නේ සීනි ටික හදන්නේ උක්දඬු වලින් නෙමෙයිනේ. නේද? ඒ වගේ ඒ උක්දඬු වගේ මේ කන බොන ආහාර කටින් කඩලා මේ ගිලෙන් ගිල්ල මේකට දාන්නේ අර උක්දඬු දැම්ම වගේ මැෂින් එකට ඒකේ යුසේ ගන්න. ඊට පස්සේ ඒක අඹරලා අඹරලා සියුම් යුසයක් හදනවා. ඒ යුසේ කොච්චරද කියනවා නම් සියුම් මේකේ මේ ශරීරේ චක්කු ප්‍රසාදේ කියන එක සෝත ප්‍රසාදේ කියන එක ඉඳලා කෙස් එතකොට ඇට කෑල් කියලා රළු තැනටත් ඉතා සියුම් තැනටත් හදන්ඩ වැය වෙන්නේ ඒක. එතකොට ඒව ඊට තුලසි ඉතාම සියුම් ස්වභාවයෙන් යුක්තයි. දැන් දෙවියෝ කියලා කියන්නේ එතන හැදිලා තියෙන මැෂින් එක තමයි ඉන්ද්‍රිය යම් ආහාරයක තියෙන ඕජාව කෙලින්ම ගන්න පුළුවන් විදිහ ඉන්ද්‍රිය හැදිලා තියෙනවා. මේ වගේ රළු මැෂින් එකක් ඕනේ නැහැ එතෙන්ට. දැන් අපිත් යපෙන්නේ දෙවියෝ යපෙනවට තියෙන ඕජාවකින් තමයි. නමුත් ඒ ඕජාව ගන්න අපිට කෙලින්ම ගන්න ඉන්ද්‍රිය නැහැ. අපිට තියෙන්නේ බ්ලෙන්ඩර් කරලා ගන්න වෙන්නේ. මැෂින් එකට දාලා මේ අඹරලා ගණ්ඩායි වෙන්නේ. ඒකයි මේ රළු මැෂින් එකක් හැදිලා ඉඳලා මේ කය කියලා කියන්නේ. එතකොට බ්ලෙන්ඩර් කියන පොඩි හන්දිය බලන්න. එතකොට ආහාර ඕජාව සුකුමයි කියන තැනට දාන්නේ ආහාර ඕජාවේ සියුම්ම තැන බලා ගන්න. එතකොට මේ ශරීරයේද අපිට කෙස් ලොම් නියදත් හම්මස් කියලා මිනිස්සෙක් කියලා අපි හිටියට මේ කෙලින්ම කබලින්ක ආහාරය. ඇයි කබලින්ක ආහාරය නිසා ඕජාව හැදිලා ඒ ඕජාසාරයෙන් හැදුණු කොටස්. ඒකයි දැන් මේ ශරීරයේ තියෙන අතපය කඩාගෙන කොටිය කිඹුලේ කෑවොත් ඒ ශරීරයේ අතපය කැලි එහෙම හැදෙන්නේ නැහැ. හැදෙන්නේ මොනවද කෙලින්ම ඒ සතාගේ ඇඟේ තියෙන කෙස් ලොම් නියදත්. එතකොට මේ අත ඒ සතාට සාපේක්ෂව ආහාරය. අපිට මේක අපේ අත වුණාට ඒ සතට ආහාරයක්. එතකොට මේක ආහාරයක්. ආහාරයෙන් හැදුණු නිසා. එතකොට කබලින්ක ආහාරය කියනකොට ඔන්න ඔය තරම් සීම දත යුතුයි. මෙන්න මේ කොටස් ටිකට රූප 23ක් නේ. එතකොට ඒකට කියනවා සුකුම රූප කියලා. එතකොට අත්ති රූපං උපාදා කියලා පෙන්නේ බුදුරජාණන් වහන්සේ උපාදා රූපේ මහ භූත නෙවෙයි මහ භූත නිසා විද්‍යමානයි කියපු රූපය ගත්තා. ඒ රූපය ඔන්න ඔය විදිහට දෙකට මේ රූපය තමයි අපි ওই විස්තර කළේ ඇහැ කන දිව නාසය ශරීරය කියලා රූප සද්ද ගන්ධ රස කියලා ඒ ටික ඉන්ද්‍රිය පුරුසින්ද්‍රිය ජීවිතින්ද්‍රිය කියලා මේ විස්තර කරපු රූප ටික දකින්ද මේවා උපාදා රූප. එතකොට කතමන්තන් රූපන් නෝපද. එතකොට කියලා එතකොට ඔන්න අද තමයි ඉවර උනේ රූපේ දෙකොටසින් සංග්‍රහ වෙනවා කියලා ඒක මාතෘකා කළා. ඒ දෙකොටසකින් සංග්‍රහ වෙන රූප 14ක් තියෙනවා. 14ෙන් අතිරූපං උපාදා අතිරූපං නෝපාදා කියලා පළවෙනි එකේදි එක කොටසක් විතරයි ඉවරයි. අතිරූපං උපාදා කියන එකයි කියන්නේ. ඒක තේරුම් ගන්න.